මොයින් අලි මේ පාරනන් ටෙස් ක්‍රිකට් වලින් රිටයර් වෙන එක සනාථ කරයි. ඔව් අපි දන්නවා ඉංගලන්තයේ තුන්ිරව ක්‍රීඩක මොයින් අලි පකිස්තානත් එක්ක තරගවලියේ T20 නායකයෙකු විදිහට කටයුතු කරා. ඉතින් මොයින් අලි සහ ටෙස් ක්‍රිකට් කියන මේ කතන්දරේ ටික කාලයක් ඇදෙන කතන්දරයක්. ඉතින් 2021 දී ඔහු කිව්වා ඔහුට තවත් ටෙස් ක්‍රිකට් ක්‍රීඩා කරන්න බෑ. ඔහුට ඒ කාලේ යොදවන්න බෑ. ඔහුගේ ශ්‍රමය යොදවන්න බෑ ටෙස් ක්‍රිකට් වෙනුවෙන්. ඒකින්ද ඔහු රිටයර් වෙන එක. නමුත් මේ අවුරුදු ජූන් මාසෙද ඔහු කියලා තිබ්බා I'm unretired කියලා. ඉතින් ඒ කියන්නේ ඔහු රිටයර්ඩ් නෑ. ඔහුට තවත් ක්‍රීඩා කරන්න ආසාවක් තියෙනවා. නමුත් දැන් ඔහු ස්ථිර කරලා තිනවා ඔහුට තවත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරන්න බෑ. ඔහු රිටයර් වෙනවා කියලා. ඉතින් ඔහු කියනවා බ්‍රෙන්ඩන් මැකලම් කෝච් එක කන්වර්සේෂන් එකක් එදුනා. ටෙලිෆෝන් කරා, ෆෝන් කරා. ඒ කන්වර්සේෂන් එක ගැන ඔහු රිවීල් කරලා තියෙනවා. ඉතින් ඔහු කියනවා I have had an honest chat with Bass McCullum about the tour and I really can't see myself being stuck in hotels for another month and playing test cricket to the best of my ability. ඔහු කියනවා මම මැකලම් එක කතා කරා. කතා කරාට පස්සේ මට තේරුම් ගිය එක දෙයක් තමයි මට බෑ තවත් මාසයක කාලයක් කණ්ඩායමත් එක්ක ඉන්න, හොටෙල් වල ඉන්න, ඉඳලා මගේ ෆුල් ඇබිලිටි එක ටෙස්ට් ක්‍රිකට් ට්‍රේනින් යොදවන්න මට බෑ, මට ඒක අමාරුයි කියලා ඔහු කියන. ඊට පස්සේ ඔහු කියනවා බෑස් ෆෝන් මී ඇන් වී ස්පෝක් ඇට් ලෙන්ත් ඇන් ඇයි ජස්ට් සෙඩ් නෑ සෝරි ඇම් ඩන් ඇන් හී අන්ඩර්ස්ටෑන්ඩ්ස් හී නෝස් ද ෆීලිං. යස් ඇයි සෙඩ් ඇයි වාස් අන්රිටයර්ඩ් ඉන් ද සමර් ඇන් වොචින් ද බොයිස් ඇයි ගොට් ද ෆීලිං ඇයි ප්‍රොපර්ලි මිස් දිස් ඇන් දැට් දිස් ඉස් හව ඇයි ඕල්වේස් වොන්ටඩ් ටු ප්ලේ ද ගේම්. ඉතින් ඔහු කියනවා බෑස් මට කතා කරා, මම ඔහුට කිව්වා අවංකව මං කිව්වා නෑ බෑස් මම සෝරි මට තවත් ක්‍රීඩා කරන්න බෑ මම ඉවරයි අම් ඩන් කියලා. ඉතින් ඔහු කියනවා බෑස් එක තේරුම් ගත්තා. ඔහු කිව්වා ඔහුට ඒ හැඟීම තේරෙනවා, ඒ ෆීලිං එක මොකද්ද කියලා ඔහුට තේරෙනවා කියලා. ඒක මොයින් අලි කියලා ඔහු මම ජූන් මාසිකව මම අන්රිටයර්ඩ් කියලා. මොකද මම මේ කට්ටිය මගේ යාළුව මගේ සහෝදරයන් මේ කට්ටිය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරනවා දැකලා මට ඒ ආසාව ඇති වුණා, ඒ ෆීලිං එක ආවා. නමුත් මට ඒක නැවතත් ගන්න බෑ. ඉතින් මේ විදිහට තමයි මට තරගේ ක්‍රීඩා කරන්න ඕනි වුණේ මේ ඇති මම ඩන් කියලා ඔහු කියනවා. ඉතින් මොයින් අලි හොඳ ක්‍රීඩකයෙක් අපි දන්නවා, පහරාත්ම ක්‍රීඩකයෙක් විදිහට ඔහු කටයුතු කරනවා. ඉතින් ඔහු ආරම්භ විතර විදිහට කටයුතු කරලා දිනවා අංක 7-8 වැට් කරලා තියෙන ඕනෑම පොසිෂන් එක ක්‍රීඩා කරන පුළුවන් ක්‍රීඩකයෙක්. හොඳ ඕල්රවුන්ඩර් කරන කර ටීම් දේශාන් වගේ හොඳ ඔෆ් ස්පිනර් පන්දි යවන්න. ඉතින් ඔහුගේ ඉදිරි අනාගතයට ඉදිරි කැරියකට අපි සුබපතමු.